පසුගිය අවුරු වසරේදී කෘෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කරපු මේ නව ප්‍රභේදය ඇත්තටම දැනට වගා කරන විවිධ බිම්මල් වර්ගත් එක්ක සාපේ ගත්තාම ඉතාම උසස් ගුණාංග තියෙන එක. බිම්මල් අපි දන්නවා සාමාන්‍ය බිම්මල් කියන්නේ ප්‍රෝටීන් අධික ඒ වගේ ජලයේත් යම් ප්‍රමාණයක් තියෙන ආහාරයක්. එතකොට මේක කල්තබා ගැනීම අමාරු. සාමාන්‍ය ප්‍රෝටීන් සහ ජලයකට එකතු වුණු කෙනක ඒ දේ කල්තබා ගැනීම අපහසුතාවයක් තියෙනවා මස් මාළු වලලා තියෙන තේකමයි. ඉතින් මේ බිම්මල් ප්‍රභේද සාමාන්‍ය කල් තියාගන්න අමාරුයි. දැන් මේ ඔයිස් බිම්මල් කියන එක මේ ප්‍රභේදය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට සීතකරණයක් නැතුව තියාගන්න පුළුවන් දවසක් දෙකක් විතරයි. සීතකරණයක තිබ්බොත් මේ ඔයිස් කියන බිම්මල් ප්‍රභේද සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් තියාගන්න පුළුවන්. හැබැයි මේ මාකඳුරු වයිට් කියන බිම්මල් ප්‍රභේදය ඇත්තටම මේට වඩා අධික ශක්තිමත් බිම්මල් වර්ගයක්. මේ බිම්මල් ප්‍රභේදය සාමාන්‍ය තත්වයට දවස් 4ක් 5ක් නිකන් තියාගන්න පුළුවන්. ඒ වගේ සීතකරණයක දවස් 10ක් 12ක් කිසිම ගැටලුවක් නැතුව තියාගන්න පුළුවන්. ඒක තමයි මූලිකම ගුණාංග මේක තමයි බිම්මල් වලට ලොකුම ප්‍රශ්නයක් තමයි කල්තබා ගැනීම. මේක කල්තබා ගැනීම සඳහා සුදුසු සත්‍යක තමයි. ඒකට හේතුව තමයි ඔයස් බිම්මල් වල තරම්ම ජල ප්‍රතිශතයක් මේක නැහැ. ෆයිබර් නැත්නම් කිනි ගතිය වැඩි. ඒ නිසා කල්තබා ගැනීම මීට වඩා වැඩි ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. ඇත්තටම තව විශේෂ ගුණාංගයක් තමයි බිම්මල් වල සාමාන්‍ය අපි දන්න ඔයස් බිම්මල් වල. ඔයස් බිම්මල් කියන්නේ මේ බිම්මල් වර්ගයේ කිලෝග්‍රෑම් එකක වගා මලුවකින් අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 400ක් 450ක් විතර මාස දෙක කාලෙකින්. හැබැයි මේ බිම්මල් ප්‍රභේදයේ වගා මලුවකින් ගන්න පුළුවන් කිලෝ 1කට ආසන්න ප්‍රමාණය. සාමාන්‍ය ග්‍රෑම් 700ක් 800ක් කඩන්න පුළුවන් මාස දෙකක් දෙකමාර කාලෙක. ඒ කියන්නේ අර තමයි දෙගුණයක විතර ආසන්න කම. ඒ වගේම තමයි. දැනට මේ බිම්මල් වර්ගය වගා කරන ගොවීන් මේ බිම්මල් වර්ගයේ කිලෝ එකක් රුපියල් 600කට වඩා වැඩි මිලට විකුණනවා. 600ක් 800ක් අතර. නමුත් ඔයස් බිම්මල් අපිට විකුණන්න පුළුවන් දැනට කිලෝ එකක් රුපියල් 300ක් වගේ. ඒ කියන්නේ අස්සන්න දෙගුණයක් වෙන අතරෙම මිලක් දෙගුණයක් වෙන නිසා ගොවීන් අධික ලාභයක් ලබන්න පුළුවන් මේ බිම්මල් ප්‍රභේද වගා කිරීම. ඊළඟ විශේෂ ගුණාංගය තමයි දැන් අපි දන්නා බිම්මල් වලට තියෙන ලොකු ගැටලුව තමයි පලිබෝදාන. ඒ කියන්නේ බිම්මල් වලට මැස්සෝ ඇවිල්ලා ගහම වල බිත්තර දාම මෙතනට පස්සේ බිත්තර ඉතා කෙටි කාලෙක මෝරලා බිත්තර වලින් පණුව ඇති. සමහරක් අය මේ බිම්මල් අපි කඩේට ගිහින් පැකට් එක දැම්මට පස්සේ උදේට පණුව නැහැ. කඩේට සමහර මේ ගොවීන් ගිහිල්ලා කඩේ මුදලාලෙකින් අපෝ හවසට ගිහලා සල්ලි එකතු කරන්න ගියාම පණුව තියෙන බෑග් දෙන. ඒ කියන්නේ කෙටි කාලයකින් බිත්තර මෝරලා පණුව එක. මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන මේ බිම්මල. මේ බිම්මලට පලිබෝධ හානිය අඩුයි. කෙනෙක් හිතපොනම් පලිබෝධ හානිය අඩුයි වුහම මේක බිම්මලට සත්තුනේ ඉන්න බැරි විසක් මොකක්ද තියෙනවද? එහෙම එකක් නෙමෙයි මම ඒ පැහැදිලි කරන්නම්. මේ බිම්මලේ ඇත්තටම මතුපිට ඔයිස් බිම්මලට සාපේක්ෂව හයයි. සිදුරු මේ ක්‍රීමේ හැකියාව නැත්නම් කුමියෙකුට නැස්සෙකුට මෙතන වහලා විදලා බිත්තර දැමීමේ හැකියාව අඩුයි. ඊළඟට සාමාන්‍යයෙන් මැස්ස බිත්තර දාන්න මේ තලියاسي. මේ තලියاسي තමයි මැස්ස බිත්තර දාන්නේ. මේ වගේ තලියاسي බිත්තර දානවා. තලියاسي බිත්තර දාන බිත්තරේ මෝරලා යනවා. එතකොට මේ හරිය පණුව හැදෙනවා. නමුත් මේකේ තලි තියෙන මෙන්න මේ තලි තියෙන මෙතන. මේක අස්සන නෙලන සයිස් එක බිම්මලක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ බිම්මලේ තලි ඊටාම ළඟින් පිහිරන අතර මැස්සට ඒක පැහැදිලිව මෙතරම් ඉක්මනින් ඒත සඳහා ළඟාවීමට අමාරුයි. මෙහෙම අතතුරට මැස්සට මෙහෙම ගිහින් මේ අතින් කැරිකලා තමයි යන්නේ. නමුත් ඒ නිසා මේ බිම්මලේ සාමාන්‍යයෙන් කුමී හානිය නැත්නම් කුමීන් මිත්‍ර දැමීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා පලිබෝධ හානි ගොඩක් මේකේ අඩුයි. දැන් තව ටිකක් අපි මේක ඉදිරියට කතා කරොත් එහෙම ඔයිස්ටර් බිම්මල් කියන එකේ අපිට වාර සාමාන්‍යයෙන් අපි දින අපි අස්සන්න නෙලන පටන් අරන් වාර අපි 5ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි අස්සන්න ගන්න පුළුවන්. හැබැයි මේ බිම්මල් ප්‍රභේදයේ එහෙම වාර ගණනකින් නිශ්චිත නැහැ. හේතුව දැන් ඔබ ඔයාලට පෙරද මේ බිම්මල් දැන් ඇමරිකන් ඔයිස් බිම්මල් කියන එක මේ පොකුරක් වශයෙන් අපිට එකපාර කඩා ගන්න අවශ්‍යයි. මොකද එක පොකුරක් හැදෙනවා පොකුරම අපි මෙහෙම කඩා ගන්නවා. නමුත් ඔයාලට පේනది මේ මොනවද අපේ මාකරුවයි බිම්මල් දැන් මේ බිම්මල් වෙනම තියෙනවා. මේ බිම්මල් දෙක වෙනම තියෙනවා. ඒතර අපිට වෙන වෙනම තියෙන දැන් මේ බිම්මලේ සයිස් එක කුඩයි මේක ලොකුයි. අපිට මේක පුළුවන් අස්සන නෙල්ල ගන්න. මේ වගේ අස්සන නෙල්ල ගන්න. ඒතකොට මේ බොන ඉතුරු වෙනවා. ඒ නිසා මේකේ මේ අර වගේ කාල අන්තරයකින් නෙමෙයි බිම්මල් හැදෙන්නේ. ඕන වෙලාවක බිම්මල් තියෙනවා. ඒ නිසා අපිට මේක අස්වැන්න අපිට අරට වඩා ලොකු කාලයක් තියෙනවා. ඒ වගේම ලොකු අස්වැන්නකට යන්න පුළුවන්. ඒක නිසා තමයි මම ඉස්සෙල්ලා සඳහන් කරේ මේ බිම්මල් වර්ගෙන් සමහර විට බෑග් එකකින් අපිට සමහර අවස්ථාවල අපිට බෑග් එකකින් කිලෝ එකක ප්‍රමාණයක් කඩන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් අපිට සමහර බිම්මල් වර්ග තියෙනවා ලංකාවේ හැමතැනම වවන්න බෑ. හේතුව තමයි උෂ්ණ වැඩි පළාත් වලට ගියාම වවන්න බැරිවා තියෙනවා. දැන් ඇමරිකන් ඔයිස්ටර් කියන එකත් සාමාන්‍ය ලොකු උෂ්ණත වවන්න බෑ. දැන් බටන් මස්සුම් වගේ සීතලව තැන්වල විතරයි වවන්න පුළුවන්. හැබැයි මේ අපේ මාකඳුරු වයිට් කියන බිම්මල් වර්ගයේ ලංකාවේ ඉතාම සීතල ප්‍රදේශවල ඇරුණාම ලංකාවේ ඕනම වීල තත්ත්වයකටද වගා කරන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. ඒ කියන්නේ ලංකාවට අපි දැනට යාපනයේ මඩකළු පාප ප්‍රදේශවල පාම ව්‍යාප්ත කරන දැන් සැලසුම් කරලා දෙනවා. ඒ පළාත් වල මේක ලේසියෙන් වවන්න පුළුවන්. ඒ කියන්නේ අඩි වැඩි උෂ්ණත්වයකටද වවන්න පුළුවන්. ඒ වගේ මේ වගා ගෘහයේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන්
මේක මාකඳුර වයිට් කියන බිම්මල් ප්‍රභේදයකට නෙවෙයි, සාමාන්‍ය ඕනෑම බිම්මල් ප්‍රභේදයකට තියෙන්න ඕන කරන පරිසාරයක රකින්න පුළුවන් නිවසක්, වගා ගෘහයක්. මේ වගා ගෘහය කියන එකට ලොකු අවධානයක් දැන් යොමු වීම පාදුනා. අපි ඉස්සර බිම්මල් වගාගෙන හඳුනා දෙද්දී අපි ලොකුවට කතා කරේ නැහැ මේ වගා ගෘහ ගැන. නමුත් දැන් වගා ගෘහ ගැන කතා කරනවා. හේතුව නියමිත තත්ත්වයන් අතර නේද ප්‍රමිතීන්ගෙන් යුක්ත වගා ගෘහයක් අවශ්‍ය නැත්නම් විවිධ ගැටලු මතුන බිම්මල්ලා. ඔයාලට පේනද අපි මේ ගෝනීල ගෝනීලව තියෙන හේතුව තමයි එකක් තමයි බිම්මල්ලාකට අවශ්‍ය මද ආලෝකය. මද ආලෝකය නැත්නම් අඳුරු ගතිය. ඒක සබා ගැනීම සඳහා මේ ගෝනී පාවිච්චි කරනවා. ඒ වගේ මංකව ආර්ථාවය තියෙන ජලවාස් මණ්ඩක සීතල ගතියක් තියෙනවා. ඒක පවත්වාගෙන හඳ අපිට මේ ගෝණි තෙමන්න පුළුවන්. අත්‍තර මේ ගෝණි තෙමන්න අවශ්‍ය නැමේ ගෝණි වල ගෝණිව ඉල්ලලා තියෙන්නේ එස්ප්ලොන් බටේ. මේ බටේ සිදුරු හදපුවාම නිකම්ම ගෝණිට වතුර වැයස් වෙනවා. ඒතකොට ගෝණි දිගේ වතුර වැක් කරනවා. ඒතකොට මේ ගෝණි නිතරම සීතලයි. ඒතකොට මේක අපිට සීතල පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ වලට පේන තියෙන මෙතන හයි කරලා තියෙනවා මිස්ටර්ස්. එහෙම නැත්නම් මේක අපි ඉතා කුඩා අංශු බවට, ඒ කියන්නේ මේක මයික්‍රෝන 90ට වඩා කුඩා අංශු බවට පත් කළා මීදුමක් වගේ ජලය වනවා. මොකද බිම්මල් වගාවේදී අපේ ලංකාවේ අපේ ගොවි මහතුරුන්ට අපිට තියෙන ආර්ථික තත්ත්වයන් වලට අපි එහෙම කියලා දෙන්නේ නැතුණාට සාමාන්‍ය බිම්මල් වගාවට වතුරම කෙලින්ම වතුර ස්ප්‍රේ කරන එක නැත්නම් වතුර සපයන හොඳ නැහැ. එතකොට මේ කුඩා බිම්මල් නරක් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ බිම්මල් වගා කරන පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කරගන්න. ඒ නිසා තමයි අපි මේ මිස්ටර් සයිකල් දෙන්නේ. මිස්ටර්ස් වලින් ජලය වැටෙනට වඩා ජල වාෂ්ප දුමක් විතර මේ කාමරේ තියෙනවා. ඒකට අපිට පුළුවන් වෙනවා මේකේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන තෙතමනි. ඒ වගේම දැන් මේ උඩින් පේනවා කුමිපතුරු දල් ගහලා තියෙනවා. ඊට අමතරව මේ මෙතන තියෙන කුමිපතුරු දල්. එතකොට මේ ඒවා දාලා තියෙන අතරම මේ වගා ගෘහතුරට දකුඩා මැස්සු ඇවිල්ලා කෝඳුරු වගේ මැස්සල පිටර දාම ඒක බලන්න. එතකොට අපි කුමි හානි නවත්තලා තියෙනවා. තෙතමනේ පවත්ව ගන්නවා. ඒ වගේ ආලෝකය අඩු කරගෙන තියෙනවා. ඒ වගේම උෂ්ණත්වය මේ සඳහා මේ පරිසරයේ උෂ්ණත්වය ගැලපෙන නිසා අපි මේ උෂ්ණත්වය අඩු කිරීමේ තම වේදේ පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේක මෙන්න මේ පරිසරත්වයන්ටද වගා ගන්න පුළුවන් වගා. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම අපේ සාමාන්‍ය පරිසරත්වය යවන්න පුළුවන්. අපිට එකම දේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය සහ අර ආලෝකයේ අඩුකම මඩ තබා ගැනීම සහ කෘමීන්ගේ වෙන හානි අඩු කර ගැනීම. මේක හැබැයි මේ වර්ගයේ වරණ නම් කෘමී හානි කියන එච්චරම මේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. මේකට කෘමී හානි ගොඩක් අඩුයි. නමුත් ඔයිස වරණ නම් අපිට මේ වගේ කෘමී ප්‍රතිරෝධ දැල් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හොඳයි, අද අපි ඔබට ඉදිරිපත් කරපු මේ අලුත් බිම්මල් වර්ගය ගැන, ඒත් එක්කම බිම්මල් වගාවේ අලුත් තාක්ෂණික තොරතුරු ගැන ඔබට දැනුම්මත් වීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් ලියන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිශන ප්‍රාදේශීය කෘෂිකර්ම පරිශන මධ්‍යස්ථානයේ මාකඳුර ගෝනවිල වයඹ කියන ලිපිණයට.